තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් අපේ සුපුරුදු දහම් හමුව ආරම්භ කරන්නටයි මේ සූදානම. පළමුවෙන්ම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප සියලු දෙනා කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ ශාන්තිනායක තථාගත බුදුපියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අපි ධර්ම මාර්ගයේ යන කල්යාණ මිත්‍ර පිරිසක් වශයෙන් මේ යන ගමන වඩාත් හොඳින් ගමන එලිපෙහෙලි කරගෙන ඉදිරියට යන්න දරන උත්සාහයක් වශයෙන් තථාගත ධර්මය ශ්‍රවණය කරනවා, සාකච්ඡා කරනවා, කියවනවා, තේරුම් ගන්නවා. ඉතින් ඒ කාර්යයයි මේ දහම් හමුවකින් අප කරන්නේ. ධර්ම සාකච්ඡා කරනවා කියලා අප කරන්නේ ඒ කාර්යයයි. ඉතින් අදත් අපි වෙනද වගේම ඒ සදහම් හමුවටයි මේ එකතු වී සිටින්නේ. අන්තර්ජාලය හරහා ලෝකය පුරා විසිරී සිටින අපේ කල්යාණ මිත්‍ර පිරිස විශේෂයෙන් මේ දිනවල මේ ලෝකයටම බලපාලා තියෙන විශේෂ වෛරස් බලපෑම නිසා හැම දෙනාම නිවෙස් වලට සීමා වෙලා ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒ කාලයේ විශේෂයෙන් අපි ප්‍රයෝජනෙට අරගෙන දිනපතාම මේ විදියට අපේ දහම් හමුව පවත්වාගෙන යනවා. අද 2020 වර්ෂයේ අප්‍රේල් මාසේ පළමුවෙනිදා ලංකාවේ කැලෙන්ඩර් ඕර්ලෝසු අනුව හොඳයි අපි කරගෙන ආපු දහම් හමුවට යොමු වෙමු. එතකොට පිරිසගේ ඉල්ලීම අනුව අපි මේ විදර්ශනාව කියන කාරණේට අවධානය යොමු කළා. බුදුදහමේ උගන්වන සමත සහ විපස්සනා කියලා කුසලතා දෙකක් උගන්වනවා. අපි ඒ කුසලතා දෙකෙන් විපස්සනා පිළිබඳව තමයි මේ අවධානය යොමු කරගෙන යන්නේ. පහුගිය සාකච්ඡාවෙත් ඊයේ සාකච්ඡාවෙත් දෙකේදී අපි විදර්ශනා පිළිබඳව මූලික විදර්ශනාවට ගෝචර වන විෂය වන මූලික ශේෂ්ත්‍ර දෙක අපි තේරුම් කරගත්තා, අවබෝධ කරගත්තා. ඒ ශේෂ්ත්‍ර දෙක, විෂය ශේෂ්ත්‍ර දෙක වන්නේ විශ්ව ආචාර ධර්මීය පදනම් අවබෝධ කර ගැනීම සහ විශ්ව යථාර්ථය අවබෝධ කර ගැනීම කියන කාරණා. එතකොට ඒක අවබෝධ කරගෙන එතනින් ඉස්සරහට මේ විදර්ශනා වැඩිම කියන කාරණා. දැන් අපිට විදර්ශනා වඩන්න අවශ්‍ය කරන මූලික සුදුසුකම තිබෙනවා. ඒ කියන්නේ අපි විශ්ව ආචාර ධර්මීය පදනම් අවබෝධ කරගෙන තිබෙනවා. ඊළඟට විශ්ව යථාර්ථයේ තේරුම්ගෙන තිබෙනවා. ඊයේ අපෙන් විශේෂයෙන් මතක් කරේ විදර්ශනා වැඩිම කියන කාරණයට අවධානය යොමු කරමු කිය. එතකොට මේ වැඩිම වර්ධනය කියන වචනේ සිංහලෙන් අපි පාවිච්චි කරනවා වඩනවා
කියන වචන. පාලි භාෂාවෙන් ඒකද කියන්නේ භාවනා භාවේති කිය. භාවනා කියන වචනේ අපිට හුඟක් හුරුයි. ඒක පාලි වචනයක් වුණාට අපේ සිංහලෙන් පාවිච්චි කරන්නේ භාවනා කියන වචනේමයි. භාවනා කියන වචනේ අදහස යම් කුසලතාවයක් වර්ධනය කිරීම, වැඩිම වැඩි දියුණු කර ගැනීම කියන එක. අපේ ධර්ම සාහිත්‍යයේ භාවනා කියන වචනය විස්තර කරලා තියෙන්නේ ආසේවති භාවේති වඩ්ඩේතිති කුසල ධම්මේ භාවනා කියලා. එතකොට භාවනා කියන එකට පැහැදිලි නිශ්චිතාර්ථයක් අපේ ධහමට අනුව තියෙනවා. ආසේවති නිතර නිතර සේවනය ඇසුරු කිරීම ආශ්‍රය කිරීම. භාවේති පුහුණු වීම පුරුදු වීම. වඩ්ඩේති එය වැඩි දියුණු කර ගැනීම. මොනවද කුසල ධම්මේ? කුසල් කියලා අපේ ධහමේ උගන්වලා තියෙන දේ. කුසල් මොනවද කියලා දැන් අපි දන්නවා. සීල සමාධි ප්‍රඥා වලට අයිති දේ තමයි කුසල් කියලා බුදුදහම. එතකොට ඔය වඩනවා කියන සිංහල වචනෙට අදාළව ගත්තම පාලියෙන් ඒක භාවනා. භාවනා කියන්නේ කුසල් වැඩි වීම. එතකොට විදර්ශනාවේදී කරන්නේත් ඒකමයි. විපස්සනා වඩනවා, විපස්සනා භාවනා කරනවා, විදර්ශනා භාවනා කරනවා කියලා අපි මේ විවහාර කරන්නේ, කතා කරන්නේ, ඒකින් අදහස් කරන්නේ ඒ දෙයමයි. දැන් අපි මේ විදර්ශනා වැඩිම කෙරෙහි අවධානය යොමු කරමු. මේ අපි විදර්ශනාවට අදාළව මතු කරගත්ත ශේත්‍ර දෙක නැත්නම් විෂය දෙක පදනම් කරගෙන. එතකොට පළවෙනි විෂය කොටස අපි ගමු. විශේෂයෙන් දැක, ගැඹුරින් දැක, එය වඩා ගත යුතු නැත්නම් නිවැරදි කර ගත යුතු පළවෙනි ශේත්‍රය වන්නේ බුදුදහම පෙන්වන්නේ ආචාර ධර්මීය අංශය. ඒකට අපි සාමාන්‍යයෙන් කියන්නේ සීල කියලා. ඒක නිසා මේ ආචාර ධර්මීය අංශය වැඩිවීමට පාලි භාෂාවෙන් කියන්නේ සීල භාවනා කියලා. සීල භාවනා. එතකොට දැන් විදර්ශනාවේදී අපි හැමතැනම මේ විශ්ව ආචාර ධර්මය පද්ධතිය ගැන ඒක දැන් ඒක ගැන අපිට යම් දැනුවත් භාවයක් අවබෝධයක් තියෙන නිසා විදර්ශනා වැඩිීමේදී ස්වභාවය තමයි ඒ පිළිබඳව සිහිනුවණින් යුක්ත වෙන්න හැම මොහොතකම. දැන් ඔන්නතෙන්දි තමයි විදර්ශනා වඩන්න කලින් සතිය දියුණු කර ගැනීම අවශ්‍ය වෙන්නේ. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ මේ පළමුවෙන්ම මේ ධර්ම මාර්ගයේ පුහුණුව ආරම්භ කරනකොට පටන් ගන්නෙ සතිය. සිහිය උපද්දා ගැනීමේ ක්‍රියාවලියෙන් තමයි පටන් ගන්නේ. එතකොට සිහිනුවන දියුණු කර ගන්නවා කියලා කියන්නේ බොහොම සරලව අපි සිහිනුවන දියුණු කර ගැනීමෙහිලා මේ වාක්‍ය කීපයක් අපි උගන්වලා තියෙනවා. වාක්‍ය තුනකින් මේක ඇති කරගන්න අපි වාක්‍ය තුනක් විදිහට මේක ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මම කොතනද ඉන්නේ? දැන් මම කවුද? දැන් මම මොනවද මේ කරමින් ඉන්නේ, කියමින් ඉන්නේ, හිතමින් ඉන්නේ? හරිම පහසුයි ඔය වාක්‍ය තුන. හරි සරලයි. පළවෙනි වාක්‍යයේ දැන් මම කොතනද ඉන්නේ? ඒක එතකොටම ඒකින් අදහස් වෙන්නේ
වර්තමාන මොහොතේ තමන් ඉන්න තැන පිළිබඳව සාවධාන බව සතිමත් බව ඒක විශේෂයෙන් අවශ්‍යයි. ඊළඟට දැන් මම කවුද? වර්තමාන මොහොතේ තමන්ගේ භූමිකාව. ඒ භූමිකාව තැනින් තැනට වෙනස් වෙනවා. ස්ථානත් වෙනස් වෙනවා. කොතනද කියන තැන හැමතිස්සෙම එක තැන නෙවෙයි ඉන්නේ. අපි විටින් විට තැනින් තැනට ගෙදර දැන් මේ දවස්වල අපි ගෙදර හිටියත් ගෙදර හැමතිස්සෙම එක තැන නෙවෙයි ඉන්නේ. වෙලාවකට කුස්සියේ ඉන්නවා, වෙලාවකට ශාලේ ඉන්නවා, වෙලාවකට තමන්ගේ කුටියේ කාමරේ ඉන්නවා, තවත් වෙලාවක නාන කාමරේ ඉන්නවා, මිදුලේ ඉන්නවා. කොතන කොතන හරි ඉන්නවා. එක තැනක ඉඳීමක් නැහැ. ඒක නිසා වර්තමානයේ තමන් ඉන්න තැන පිළිබඳ සිහිය පවත්වනවා කියන එක ඒක වෙනස් වෙනවා තැනින් තැනට. ඒක නිසා හැමතිස්සෙම ඉන්න ස්ථානය පිළිබඳව සතිය පැවැත්වීම. දැන් මම කොතනද ඉන්නේ? ඊළඟට දෙවනි සතිය පවත්වන කාරණේ තමන්ගේ භූමිකාව පිළිබඳ. දැන් මම කවුද? භූමිකාව වෙනස් වෙනවා තැනින් තැනට. තැනින් තැනට වෙනස් වෙනවා. අපේ භූමිකාව එකම නෙමෙයි. අපි කුස්සියට ගියොත් ඒ මොහොතේ උයන කෙනා, ඒ වෙලාවේ උයන කෙනා කවුරු හෝ වේවා, ඒ තමන්ගේ භූමිකාව වෙනස් වෙනවා. ඉතින් කෙනෙක් ගෙදරදී තාත්තගේ භූමිකාව, ස්වාමි පුරුෂයාගේ භූමිකාව සමහර විට, කාර්යාලයට ගියොත් එතන ආයතන ප්‍රධානියා හරි යා විෂය බද්ධ එහි වග කියොත්ත හරි භූමිකාව අපේ තැනින් තැනට වෙනස් වෙනවා. පාරට බැස්සොත් මගිය, බස් එකේ යනවා නම් ඉතින් බස් මගිය. රෝහලට ගියොත් එක්කෝ අපි ලෙඩෙක් බලන්න ගියපු කෙනෙක් විතරයි. එතකොට අපේ භූමිකාව තැනින් තැනට වෙනස් වෙනවා. එතකොට දෙවෙනි වාක්‍යයෙන් අදහස් කරන්නේ නිතරම තමන් තමන්ගේ භූමිකාව පිළිබඳව සිහිනුවන උපද්දා ගත යුතුයි කියන. දැන් මම කවුද? අපි මේ එක්කෙනෙක්ම නෙමෙයි. අපි නිකන් සාමාන්‍ය විවාහාරයේදී නම් ඕක කියන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මම අහවලානේ කියලා. යාර නමින් ගමින් කියන කතාව නෙමෙයි මේ මෙතෙන්දි කියන්නේ. අපේ භූමිකාව අස්තිරයි, තැනින් තැනට වෙනස් වෙනවා. ඊළඟට තුන්වෙනි වාක්‍යයෙන් කියන්නේ දැන් මම මොනවද මේ කරමින් ඉන්නේ, කියමින් ඉන්නේ, හිතමින් ඉන්නේ. එතකොට එතෙන්දි සතිය පවත්වන්නේ තමන්ගේ වර්තමාන ක්‍රියාව. එක්කෝ එක කායිකයි, එහෙම නැත්නම් වාචසිකයි, එසේත් නැත්නම් මානසිකයි. ద్వාරත්‍රය කියලත් සමහර වෙලාවට අපි ඕකට කියනවා. එතකොට වර්තමාන ක්‍රියාවට සතිය පවත්වන. ඉතින් ඔය විදිහට සතිය පවත්වන්න අපි ඉස්සර වෙලාවම මේ විපස්සනාවට විදර්ශනා වඩන ආකාරය කොහොමද කියලා තමයි ඊයේ ප්‍රශ්නේ මතු කළේ. අපි එතනින් තමයි සාකච්ඡාව නතර කෙරුවේ. එතකොට විදර්ශනා වැඩිීමේදී මූලික කුසලතාව තිබෙන්න ඕන සිහිය, සතිය. මේ වර්තමාන මොහොත ගැන දැනුවත් කියන එකයි. වර්තමාන මොහොත ගැන දැනුවත්. ඉතින් වර්තමානයේ අපි තුනට කඩලා අතට දෙනවා. වර්තමානයේ ඉන්න තැන, වර්තමාන භූමිකාව සහ වර්තමාන ක්‍රියාව. ඉතින්
ඕක තමයි සතිමත් භාවය කියලා කියන්නේ. මේ දවස්වල නම් අපේ ලංකාවේ දුරකථනවලට මේ ඇමතුවොත් ඔය සතිය පිහිටවන වාක්‍යයක් ඇතුල් කරලා තියෙනවා. ඉතින් අපි ටෙලිෆෝන් එකට කතා කරපු ගමන් අනිත් පැත්තෙන් ඇහෙනවා මේ මොහොතේ ඔබ සිටින්නේ කොහිද කියලා එහෙම වාක්‍යයක්. ඒකේ ඉතින් මේ අනතුරක් ආවයින් පස්සේ ඒ අනතුර ගැන සතිමත් වෙන්න කවුරු හරි ටිකක් දැනුවත් කෙනෙක් හගස් කරලා දාපු මේ සිහි කැඳවීම. ඇත්තටම සිහි කැඳවීම එතන තියෙන්නේ. සතිය පැවැත්වීමමයි තියෙන්නේ. ඒක හොඳ දෙයක්. නමුත් බුදුපියාණන් වහන්සේ අපිට මීට වසර 2600කට කලින් මේ සතිය පිහිටුවා ගැනීම ගැන ඉගැන්වුවා. සතිය පිහිටුවා ගැනීම ආරම්භ කරන්නේ බොහොම සරල ක්‍රියාවකින්. මොකද්ද? ආනාපාන සතියෙන් පටන් ගන්න. ආනාපාන කියන්නේ අපි හිතාමතා කරන වැඩක් නෙමෙයි. ඒක එක්තරා ධර්මතාවයක්. රූපකාය සහිත ශරීර සත්වයන් තුල සිද්ධ වෙන දෙයක්. රූපකායේ සිදුවෙන දෙයක් ආනාපාන. හුස්ම ගැනීම, හුස්ම හෙලීම. එතකොට අපේ ශරීරය තුලත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. උපන්දා ඉඳලා අඛණ්ඩව මේක සිදු වීගෙන යනවා. යම් දවසක මේක නතරත් වෙනවා. අවසන් හුස්ම හෙලනවා කියන්නේ ඒකනේ. අපි සිංහල භාෂාවෙන් කියන්නේ මැරෙනවට ලස්සන වචනයක් කියන අවසන් හුස්ම හෙලනවා කියලා. හෙළුවා කියලා. ඒක හරි හොඳ ස්වභාවික කියවනක්. අපි උපන්නා කියලා තීන්දුව කරන්නේ හුස්ම ගන්න පටන් ගත්තොත් විතරයි. රෝහලේදී තින් බලන්නේ දරුවෙක් උපදුනාම මෙයා හුස්ම ගන්නවද කියලා. හුස්ම ගන්නව ප්‍රමාද නම් ඉතින් තට්ටු කරලා මිරි කළා. මේක දේවල් කරලා වෛද්‍යවරු උපස්ථායකව මේ ඉතින් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න ලදරුවට යම් උත්සාහයක් යම් උදව්වක් කරන. එතන ඉඳලා අපි හුස්ම ගන්න පටන් ගන්නවා. කොහොම ওই ක්‍රියාවලිය තමයි ජීවිතේ ප්‍රධාන දේ. ඒක නිසා ඔය කාය සංකාර කියලාත් හඳුන්වන හුස්මට වචනයක් කියදලා තියෙනවා අපේ ධර්මයේ. මේ කාය පවත්වගෙන යන මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ මොකද්ද කියලා ඇහුවොත් හුස්ම. හුඟක් අයට මතක් වෙන්නේ කාය පවත්වන්න මූලික දේ මොකද්ද කියලා ඇහුවොත් කෑම කියලා තමයි කියන්නේ. කෑම බීම වතුර කියලා තමයි කියන්නේ නෑ. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික දේ හුස්ම. ඒක නිසා හුස්මට අපේ ආනාපාන සති සූත්‍රයේදී බුදු දේශනාවේදී බුදු පියාණන් වහන්සේ යොදලා තියෙන වචනේ කාය සංකාරකය. කාය සංකාරය. එතකොට සතිය සතිමත් වීම දියුණු කරගන්නට මූලික වශයෙන්ම අවධානය යොමු කරන්න කියන ඉස්සර වෙලාවම මේ කාය සංකාරයට නැත්තම් හුස්මට. මෙතෙන්දී අවධානය දියුණු කරගන්න අවධානය පවත්ව ගන්න ලේසි. ඇයි? අපි කරන වැඩක් නෙවෙයිනේ හුස්ම ගන්නෙ. හොඳ වෙලාවට මේක අපිට පැවරිලා නොතිබුණේ. වැරදිලාවත් හුස්ම ගන්න එක අපිට පැවරිලා තිබ්බනම් මේ අමතක වෙන අමතක වීමේ හැටියට වැඩි කාලයක් ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඉතින් කොහොම නම් හුස්ම ගන්න ක්‍රියාවලිය සබාධම බාරගෙන තියෙන්නේ. අපේ පැවැත්ම වෙනුවෙන් කෙරෙන බොහෝ දේ මම හිතන්නේ මන් දකින විදිහට 99.9ක් දේවල් සබාධම බාරගෙන තියෙනවා අපේ පැවැත්ම වෙනුවෙන්. අපි අපේ පැවැත්ම වෙනුවෙන් කරන දේවල් කරන්නේ 100න් එක නෙමෙයි, 1000න් එක නෙමෙයි, 10000න් එකක් විතර වගේ ප්‍රමාණයක් අපි අපේ පැවැත්ම වෙනුවෙන් කරන දේවල්. ඉතින් හුස්ම ගැනීමේ ක්‍රියාවලියත් එහෙමයි සබා දහමෙන් අපේ පැවැත්ම වෙනුවෙන් කරන ප්‍රධාන දේ.
එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කියනවා අපි මේ කුසලතාවයක් වර්ධනය කරගන්න උත්සාහ කරන ඒ තමයි සතිය. එතකොට ඉස්සර වෙලාම අරඤ්ඤගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව ටිකක් විවේක තැනකට ගිහිල්ලා විවේක වේලාවක් අල්ලගෙන නිසීදති පල්ලංකං ආභුජිත්වා යටිකය පහසු ඉරියව්වක තියාගෙන උජුංකායන් උඩුකය කෙලින් තියාගෙන පනිදාය වීරිය ඇති කරගෙන පරිමුඛං සතින් මූලික අවධානය උපට්ඨපෙත්වා හුස්ම කෙරෙහි පවත්වගන්න. ඔච්චරයි ආනාපාන සතියට දෙන මූලික උපදෙස්ටි. එතන ඉඳලා සතෝ අස්ස සති සතෝ පස්ස සති. පස්ස සති සතෝ. අස්ස සති සතෝ. ආස්වාසේදී සිහියත් එක් වෙනවා. ප්‍රස්වාසයේදී සිහියත් එක් වෙනවා. සතෝ. අපිට කරන්න තියෙන්නේ සරල දෙයක්. හුස්ම ඇතුල් වෙද්දී ඇතුල් වෙන බව දැනගන්න. පිට වෙද්දී පිට වෙන බව දැනගන්න. ඒ පිළිබඳ දැනුවත්ව ඉන්නවා. මේ සිදුවෙන ක්‍රියාව පිළිබඳව දැනුවත් භාවයක ඉන්නවා. අපි ඔබට කියන්නේ අකණ්ඩ ගැඹුරු අකණ්ඩ අවධාන. ගැඹුරු අකණ්ඩ අවධාන. Continuous attention. වර්තමානයේ සිදුවෙන දේ පිළිබඳ අකණ්ඩ අවධානයෙන් පසු වෙනවා. සතිය කියන්නේ ඒ ලක්ෂණ. ඉතින් ඔහොම ඉන්න කෙනාට මොකද වෙන්නේ? ඔහොම ඉන්න කෙනා සතිය දියුම් වෙනවා. එච්චරයි. ඒ කියන්නේ වර්තමාන මොහොතේ සිදුවෙන යම්කිසි ක්‍රියාවකට යම්කිසි සංසිද්ධියකට අකණ්ඩ අවධානය යොමු කර ගැනීමේ හැකියාව අප තුල වර්ධනය වෙනවා. ආන්නේ ගුණයටයි සති කියලා කියන්නේ. මන් දන්නේ ඔකට ඉංග්‍රීසියෙන් කියන මයින්ඩ්ෆුල්නස් කියන වචනේ හරිද කියලා මට නම් හිතන එක පොඩි ඕනතාවයක් තියෙනවා කියලා. ඔකට ඩීප් කන්ටිනියස් ඇටෙන්ෂන් කිව්වනම් මං හිතන ඉංග්‍රීසියෙන් වඩා හොඳයි කියලා. ගැඹුරු අකණ්ඩ අවධානය වර්තමානය පිළිබඳව මේ දැන් සිදුවෙන දේ ඉතාම සරල දෙයකින් අපිට ඕක ඇති කරගන්න බුදු පියාණන් වහන්සේ කියනවා. මොකද මම ඒක ඉතාම සරල දෙයක් කියලා කිව්වේ අපි කරන දෙයක් නෙමෙයි කෙරෙන දෙයකට අකණ්ඩව අවධානය යොමු කරගන්න පුරුදු. අන්ති අපි පුරුදු වෙන්න ඕන විදර්ශනා වඩන්න සූදානම් වෙන ඇත්තෝ ඉස්සර වෙලාම සතිය දියුණු කරගන්න. සතිය දියුණු කරන්නේ නැතුව කවදාවත් විදර්ශනා වඩන්න බෑ. ඒක නිසා අපි සතිය දියුණු කරගන්න ඉස්සර වෙලා උත්සාහ කරමු. සතිය දියුණු කර ගැනීමෙහිලා කමඨහන් තුනක් දේශනා කරලා තියෙනවා. පළවෙනි කමඨහන තමයි ඔය ආන ආපාන සති. ඇතුල් වෙද්දි පිට වෙද්දි ඇතුල් වීම පිටවීම පිළිබඳව ගැඹුරු අඛණ්ඩ අවධානය පවත්ව ගන්න. ඒක ඊළඟට දෙවෙනියට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ ඉරියාපත සති දෙවෙනි කමට. දැන් මේ සතිපට්ඨාන සූත්‍රය මේ ඇත්තන්ට මතක් වෙනවා මම මේවා කියනකොට. ඉරියාපත සතියේදී පැහැදිලි කරන්නේ අර ආනාපාන සතියට වඩා ටිකක් සංකීර්ණ ක්‍රියාවක්. ඒක හරි ස්වභාවිකව මේ ගලායාමක් මේ සති කමටහන් තුනේ තියෙන ස්වභාවික ගලායාමක් තියෙන. හරි අපෝ. දැන් අපි හිතමු ආනාපාන සතියට නිර්දේශ කළා තියෙන්නේ නිසීදති කියලානේ. වාඩි වෙලා කියලානේ.
එක ඉරියව්වක වාඩි වෙලා ඉඳගෙන ශරීරයත් බොහොම සීරුවෙන් වගේ තියාගෙන කරන ක්‍රියාවක්නේ. හැබැයි දැන් ඔහොම ඉන්න පුළුවන් ද යෝගියෙකුට එක දිගටම? ඉන්න බෑ. මොකද හේතුව ඉරියාපත වල ඉරියව් වල නැත්තම් කායික ඉරියව්වේ අපහසුතා මතුවේ. එක ඉරියව්වක ඉන්න බෑ කිසිම සත්වයකට. කිසිම සත්වයකට එක ඉරියව්වක ඉන්න බෑ. ඉතිය හැකි සමහර විට විනාඩි 10ක් 15ක් 20ක් 30ක් පැයක්. උපරිම පැයක් හිටියා කියමු. මම හිතන්නේ පැයක්වත් ඉන්න බෑ. ශරීරයේ මේ ඉරියව්වක තියෙන්නේ නැහැ. තියන්න පුළුවන් එකක් නෙමෙයි. සමහර අය හිතාගෙන ඉන්නවා මේ භාවනා කිරීමේදීත් මේ ශරීරයේ ඉරියව්වක තියන් ඉඳීම තමයි භාවනාවේ දක්ෂකම කියලා. ඒවට ඉතින් බුදුහාමුදුරන්ගෙන් එහෙම උත්තර ඇහුවා නම් හරි හාස්‍යජනක උත්තර තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ශරීරයේ ඉරියව්වක තියාගෙන ඉඳීම භාවනාව නෙමෙයි. ශරීරයේ ඉරියව්වක තියාගෙන ඉඳීම නිර්දේශ කරලා තියෙන ටික වෙලාවක් ආනාපාන සතිය. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දන්නවා ශරීරයේ ඉරියව්වක පවත්ව ගන්න බෑ කියලා. බැරි නිසා ඉරියාපත සතිය උගන්න. මොකද ඉරියාපත සතියදී කරන්නේ දැන් අර එක ඉරියව්වක ඉන්න යෝගී ආනාපානයට අකණ්ඩ අවධානය යොමු කරගෙන ඇතුල් වෙන පිට වෙන හුස්මට සිහිය තියාගෙන ඉන්න යෝගියට ශාරීරික අපහසුතාවයක් ඇති වෙනවා. කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, අත හිරි වැටෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මේ සතිය දියුණු කිරීමයි කරන්නේ. එතකොට දැන් ඒක නතර කරන්නද කියන්නේ? නැහැ, ඉරියාපත සති සතිය ගේන්න අන්නර ඉරියව්වට. දැන් ආනාපාන සති නෙමෙයි, දැන් ආනාපාන සතියේදී මූල කර්මස්ථානයේ මූලික අවධානය ආනාපානයට, ඉරියාපත සතියේදී මූල කර්මස්ථානය වෙන්නේ ඉරියව්. දැන් ඉරියව් අපහසුතාවයට පත් වෙලා දැන් යෝගියා බලනවා මොකද්ද වෙලා තියෙන්නේ ඉරියව්ව, මොකද්ද මේ ශරීරේ එන අපහසුතාවය, කොතනද එන්නේ, කකුලද, අතද, කොන්දද, පිටද, බෙල්ලද. අන්න දැන් මෙයාට පුළුවන් ඒකට එක දිගට අඛණ්ඩව අවධානය යොමු කරන්න. ඔන්න දැන් අපි උදාහරණයක් හැටියට කියමු. මෙයාගේ කකුල රිදෙනවා කියලා එක දිගට වාඩි වෙලා හිටියා විනාඩි 20ක් 30ක් නැත්තම් කොන්ද රිදෙනවා නේ. හරි, එයා දැන් එතන සතිමත් ඉරියව්වේ සතිය පවත්වන. මම දැන් වාඩි වෙලා හිටිය මෙච්චර වෙලාවක්, ඒක නිසා මේ ශාරීරියේ අහවල් කොටසේ කැක්කුමක්, අපහසුතාවයක්, හිරිවැටීමක්, ගැස්සීමක් මොකක් හරි වෙනවා. පණ තියෙන ශරීරයක් නෙමෙයි. ඉතින් එතෙන්ට අකණ්ඩ අවධානය තියාගන්න. තියාගෙන බලනවා මේ ඇති වෙලා තියෙන ඉරියව්වේ අපහසුතාවයේ ඔහොම දරාගෙන ගිය හැකිද? දරාගෙන ඉන්න පුළුවන් මට්ටමේකක් නම් ඒක එහෙමම දරාගෙන ආපහු ආනාපානයට යන. බැරි නම් ඉරියව්ව පහසු කරගන්න. දැන් මේ ක්‍රියාව ඇතුලේ හුඟ දෙනෙක් හිතන්නේ භාවනාව කැඩුනා කියලා. නෑ, භාවනාව කැඩෙන්නේ නෑ. මෙතන භාවනාව ආනාපානය නෙමෙයි, ඉරියව්වවත් නෙමෙයි. මෙතන භාවනාව සති. අපි භාවනා කරන්න යන අය හිතාගෙන ඉන්නෝ භාවනාව කියන්නේ ආනාපානය කියලා. ඉතින් ආනාපානයේම ඉන්නෝ. සමහරු හිතනවා භාවනාව කියන්නේ ඉරියව්ව කියලා. ඉතින් එකම ඉරියව්වේ ඉන්න පුරුදු වෙන දඬු කඳේ ගැහුවා. එහෙම භාවනා වගේක් අපේ නෑ. ආනාපාන භාවනාවක් කියලා බුදුදහමේ නෑනේ.
ඉරියව් භාවනාවක් කියලා එකක් නැහැනේ බුදුදහම. අපේ තියෙන්නේ සති භාවනාව. ආනාපානයේ ඇසුරෙන් සතියයි දිනු කරගන්නේ. ඉරියාපතේ ඇසුරෙන් සතියයි දිනු කරගන්නේ. ඒකයි ඒවට ආනාපාන සති කියලා තියෙන්නේ. නැත්තම් ඕක ආනාපාන භාවනාව කියන්න තිබුණානේ. ඉරියාපත භාවනාව කියන්න තිබුණානේ නැහැ. ආනාපාන සති. ඉරියාපත සති. එතකොට අපිට වැදගත් වෙන්නේ කුසලතාවයේ වෙන්නේ ආනාපානේ නෙමෙයි. ආනාපානේ කුසලතාවයක් නෙමෙයි. ඒක සෝබාදහමේ සංසිද්ධිය. ඉරියාපතත් අපේ කුසලතාවයක් නෙමෙයි. ඒක සෝබාදහමට අයිති දෙයක්. ඔය ඉරියව පවත්වන්නේ කියන සත්‍යය. වාඩි වෙලා ඉන්නව, හිටගෙන ඉන්නව, ඇවිදිනව. නේ? වැතිරිලා ඉන්නව. ඒ ඒ සත්ව ඉරියව්. ඒව කුසලතාවත්, ඒව භාවනාවත් නෙමෙයිනේ. කුසලතාවයේ වෙන්නේ භාවනාව වෙන්නේ සතිය. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ කුසලතාවයේ වර්ධනය කරගන්න සතිය වර්ධනය කරගන්න උපකාරී කරගන්නේ මේ ස්වභාවික දේවල්මයි. පළවෙනියටම දෙන ස්වභාවික දේ ආනාපානයි. දෝකට අකණ්ඩව අවධානය යොමු කරගෙන ඉන්න. එතකොට හිත හික්මෙනවා. හිතට පුළුවන්කම තියෙන එක දෙක එක දිගට රැඳී සිටින්න. ඊළඟට කියනවා ඉරියාපතේට එනවා. ඉරියව්ව අපහසු වුණා. ආ. ඉරියව්වෙත් එක දිගට රැඳී ඉන්න පුළුවන්කම ඇති වෙනවා. ඉරියාපත සතියේදී. හිටගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්න බව දැනගන්නනේ. තිතෝවා තිතෝම් හීති පජානා. නිසින්නෝවා වාඩි වෙලා නම් ඉන්නේ. නිසින්නෝම් හීති පජානා. වාඩි වී සිටින බව දැනගන්න. ගච්ඡන්තෝවා ඇවිදිනවා නම් ගච්ඡාමීති පජානාති ඇවිදින බව දන්නවා. ඒ කියන්නේ දැනුවත්ව ඇවිදිනවා. දැනුවත්ව හිටගෙන ඉන්නවා. දැනුවත්ව වාඩි වෙලයි. සයනෝවා සයනෝ මීති පජානාති. දැනුවත්ව වැතිරි සිටිනවා. හැබැයි දැන් ආනාපානයේ ඉඳලා ඉරියාපත සතියට එනකොට වචනේ වෙනස් වෙලා. ආනාපානයේදී බුදු පියාණන් වහන්සේ යොදන්නේ සික්කති කියන වචනේ. අස්ස සිස්සාමීති සික්කති, පස්ස සිස්සාමීති සික්කති. නේ? ඔහොම. ඊළඟට ආනාපානයේදීම මේ සික්කති කියන වචනේ පොඩ්ඩක් වෙනස් කරලත් තියෙනවා. දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියන වචනේ යොදලා තියෙනවා. අන්නර සිහියට අමතරව කිසියම් ආකාරයක සරල දැනුවත් භාවයක් ඇති වෙනවා. ඒකේ ගුණය, ගතිය, ලක්ෂණය, ස්වභාවයේ ස්වરૂපය දැනගන්න. මොකද්ද දීගං වා? දිගනම්. මොකද්ද දිගනම් කියුවේ? ආශ්වාසේ හෝ ප්‍රශ්වාසේ. ඇතුල් වෙන හුස්ම දිගනම් නැත්නම් පිට වෙන හුස්ම දිගනම් ඒ දිගු බව නැත්නම් අපි ඒකට කියන්නේ ලක්ෂණය කියලා. ලක්ෂණ කොය ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන කියලා ඔය ටිකක් විදර්ශනාවේදී පස්සේ හමු වෙන ටිකක් බරපතල වචන වගේක් තියෙනවා. ඒකෙදි ඉස්සර වෙලාම හුරු කරන්නේ ලක්ෂණයට. මේ දිගු බව, කොට බව, අර ආන ආනේ ආන ආපානේ තියෙන ලක්ෂණය. පජානාති ඒක දැනගන්නවා. දීගං වා දිගනම්, රස්සං වා කොටනම්. ඒක දැනගන්නවා. මොකද දැනගන්න පුළුවන් දැන් අකණ්ඩ අවධානය තියාගෙන ඉන්න. ඊළඟට මේ හුස්ම ක්‍රමයෙන් ක්‍රමයෙන් සංසිඳිලා යනවනම් එක තැනක ඔහේ වාඩි වෙලා ඉන්නකොට හුඟක් බරට හුස්ම ගන්න නැහැ. හුස්ම සංසිඳෙනවා. පස්සම්භයං කාය සංකාරං. කාය සංකාර කිව්වේ හුස්මට. පස්සම්භය කියන්නේ සංසිඳිලා යනවා.
Passambayam kaya sankaram assa sissami iti passa sissami. Aswasedi praswasedi kaya sankare sansindevana ekak denagana. තවදුරටත් ඒකෙම ඉන්න ඔය සංසිඳිලා ගියායින් පස්සේ ඉතින් සමහර යෝගින් අහනෝනේ දැන් හුස්ම දැනෙන්නේ නැහැ සායින්නාත මොකද්ද කරන්නේ ඊට පස්සේ කියලා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඊට ඔය කියලා තියෙන විදිය බලන්නකො බුද්ධ දේශනා. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමේති සික්කති පස්ස සිස්ස. තවදුරටත් ඒකෙම ඉන්නවා ඉතින්. සංසිඳිලා ගිහිල්ලා තියෙන ඉතින් සංසිඳුණු බව පිළිබඳ දැනුවත් වෙයි. දැන් මෙතන හුස්මත් එක්ක අපේ කටයුත්තක් නැහැනේ. අපේ කාර්ය සතිය පවත්වන එක. දැන් ගොරෝසුවට තිබුණු හුස්ම හොඳට උඩට ගනිද්දී හොඳට දැනෙනවා, පහළ යද්දී හොඳට දැනෙනවා. අපි ඒකයි මෙතන ගොරෝසුයි කියන්නේ. මේක දැන් සියුම් වෙලා ගිහිල්ලා දැන් හුස්ම ගන්නවද නැද්ද කියලා දැනෙන්නෙත් නැති මට්ටමට පස්සම්භය සංසිඳුන. ඉතින් ඒක සෝබාදහමට අතහැරලා නිකන්. ඉතින් යෝගීන් අහනවා හුස්ම සංසිඳුණාද මොකද්ද කරන්න කියලා. මොකුත් කරන්න දෙයක් නැහැ. ඒ මොකුත් කරන්න යන්න ඕනේ නැහැ ඒතර. ඒක තමයි සෝබාදහම. සමහර වෙලාවට හුස්ම දිගයි, දිග වුණාට කමන්නේ. සමහර වෙලාවට කොටයි, කොට වුණාට කමන්නේ. සමහර වෙලාවට ගොරෝසුයි, වේගෙන් වේගෙන් හුස්ම ගන්නවා, ඒකට කමන්නේ. ඒකට හේතුවක් තියෙනවානේ එහෙම වෙන්නේ. සමහර වෙලාවට හුස්ම සංසිඳිලා ගිහිල්ලා හුස්ම ගන්නවද නැද්ද කියලා දැනෙන්නේ නැති තරම් ඒකට කමන්නේ. අපිට වැදගත් වෙන්නේ ඔය හුස්මේ කිසිම ලක්ෂණයක්. අපිට වැදගත් වෙන්නේ සිහිය. තවදුරටත් අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. සික්කති 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 කියන්නේ පුහුණු වෙනවා පුහුණු වෙනවා. ඒකෙම ඉන්න හුරු වෙනවා. මේ සමහර අයට දැන් නැති බව ප්‍රශ්නයක්. හුස්ම දැනෙන්නේ නැහැ සාවින්නා. ඊට පස්සේ මොකද අපි කරන්නේ? කරන්න දෙයක් නැහැ. දැනෙන්නේ නැති බව දැනගෙන හිටියම ඇති. හුස්ම සංසිඳුණු බව දැනගෙන හිටියම ඇති. ඒකට සතිය තියෙනවා. අපිට හුස්ම පිළිබඳ කාරණේ වැදගත් නැහැ. ඉරියාපතේට ආපුවමත් ඔය දැනුවත් භාවය ඔයිට වැඩිය ටිකක් ගැඹුරට යනවා. අපි හිතමු උදාහරණයක් ඇටියට ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියලා. දැන් එතන පාවිච්චි වෙන්නේ සික්කති කියන එක නෙමෙයි, පජානාති කියන වචනේනේ. දෙවෙනි කමටහනට එනකොට, දෙවෙනි පියවරට එනකොට ඒ දෙන්නේ. එතන අපි කරන ක්‍රියාවක් එක්තරා ප්‍රමාණයකට සක්මන් කරනවා. සක්මන් කරනවා. දැන් සක්මනේ සතිය පවත්වනවා. මම මේ ඇවිදිනවා. හැබැයි එතන ටිකක් නිකම්ම අපිට ඕන තැන්වල ඇවිදින්න බෑනේ. දැන් ගෙදර වුණත් අපේම ගෙදර කියලා හිතන්නකෝ. අපේ ගෙදර වුණත් අපි සක්මන් කරනකොට අපිට ඕන හැටියට අපිට ඕන තැනම සක්මන් කරන්න බෑ. ගෙදර අනිත් අය අනේන තැන්වල මේ අපි සක්මන් කරන්න පටන් ගත්තොත් ඒගොල්ලන්ට බාධාවක්, අපේ සක්මනටත් බාධාවක්. එතකොට බලන්න අපි කරන ක්‍රියාවක් පටන් ගන්නකොටම අර සිද්ධ වෙන ක්‍රියාවේදී ආචාර ධර්මීය පදනමක් වළංගු වෙන්නේ නැහැ. හොඳ නරක පිළිබඳ විමසා බැලීමක් අදාළ වෙන්නේ නැහැ හුස්මට. මම මේ හුස්ම හොඳට ගන්න ඕන නරකට ගන්න ඕන එහෙම කතාවක් නැහැ. හුස්ම ක්‍රියාවලියේ ස්වභාවයයි. හැබැයි අපි ඉරියව්වක් පවත්වන කියන එක අපි හිතාමතා කරන දෙයක්. එතෙන්දී ඔන්න මතුවෙනවා ආචාර ධර්මීය පදනම. මම මෙතන සක්මන් කරන එක ගැන මම දැනුවත්. ඉරියව්වේ සිහිය පවත්වන. හැබැයි ඒකම මම මේ කරන ක්‍රියාව සුදුසුද නුසුදුසුද, මේ වෙලාවේ මේ කළ යුතුද නැද්ද, මගේ සක්මන වෙන කෙනෙකුට බාධාවක් වෙනවද නැද්ද කියලා සිහි නුවණ කෑල්ල ඔන්න නුවණ කොටසේනවා.
සම්පජානකාරී හෝති. සතෝ විතරක් නෙවෙයි. සතෝ සිහියෙන් තමයි අපි පටන් ගන්නෙ බුදු පියාණන්. ඊට පස්සේ කියනෝ සම්පජානකාරී. ආ මම තව කෙනෙකුට කරදරයක් බාධාවක් නොවන විදිහට මගේ සක්මන මං කරනවා. මගේ භාවනාව මං කරනවා. මං භාවනා කෙරුවා කියලා මේ අනිත් අයට බාධා කරන්න අයිතියක් නැහැ. නම් මගේ කුසල් වඩනවා කියලා කුරා කූඹියෙකුටවත් ඒකෙන් බාධා කිරීමට අයිතියක් නැහැ අපිට. ඒක නිසා මම සක්මන් කෙරුවා කියලා මේ අනිත් අයට ඒක බාධාවක් වෙන්න බෑ. මම හිටගෙන ඉන්නවා කියන්නකො ටිටෝවා ටිටෝම්මීති පජානාති. ඒක ඉරියව්වක් හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න බව දැනගන්න. හිටගෙන ඉන්න ඉරියව්වේ සිහිය පවත්වා. එතකොට ඒකත් දොරකොඩ මැද්දාවේ හිටගෙන ඉන්න බෑනේ. යනේන පාරේ හිටගෙන ඉන්න බෑනේ. එහෙනම් හිටගෙන ඉඳීමටත් තියෙනවා එක්තරා ආචාර ධර්මීය පදනමක්. තව කෙනෙකුට බාධාවක් කරදරයක් නොවන විදිහට ඒ කාර්ය කිරීම. දැන් අපි ආචාර ධර්මීය පදනම කියන එක අඳුනගෙන තියෙන මීට කලින්. එතකොට දැන් අපි සිහිය දියුණු කරන්න ගියාමත් දැන් අපි මේ කතා කරගෙන යන්නේ ප්‍රායෝගික කොටස විදර්ශනාව. එතකොට මෙතන හිටගෙන ඉන්නේ කොහොඳ නැහැ. මටත් බාධාවක් යන්නේ නැහැටත් බාධාවක්. එහෙනම් හිටගෙන ඉන්න අවශ්‍යයි මට. මම මේ ඉරියාපත සතිය දියුණු කරනවා. ඉරියව්ව සිහිය පවත්වනවා. දැන් මං හිටගෙන ඉන්න ඕන ටිකක් වාඩි වෙලා හිටිය ඇති. හිට ගන්න. මෙතන හිටගෙන ඉන්න හොඳ නැහැ. ඒක නොසුදුසුයි. කාටවත් බාධාවක් නොවන තැනක හිට ගන්න. එහෙමනේ. මේ සමහර අය හිටගෙන ඉන්නවා නොසුදුසු තැන්වල. සමහරු දොර මැද්ද හිටගෙන ඉන්නේ. ඉතින් යන්නේ නැ හැම එක්කෙනාගේම ඇඟේ හැපිගෙන යන. ඉතින් එතකොට හරියට යන්නේ නැ වැරදිකාරයෝ වගේ. Taman සතිමත් වෙලා නැහැ. තමන් හිටගෙන ඉන්නේ කොතනද? අන්නර අපි වාක්‍ය තුනක් ඉදිරිපත් කරා නේද මුලින්. දැන් මම කොතනද ඉන්නේ? ඒ සරල සතිය තිබුණා නම් අර ගැටලුව ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි නිතරම ඉන්න තැන පිළිබඳ සිහිය උපද්ද ගන්න. එතකොට දැන් අපි හිටගෙන හිටියත් වාඩි වෙලා හිටියත් සක්මන් කෙරුවත් වැතිරිලා හිටියත් මොන ඉරියව්ව පැවැත්තුවත් ඉරියව්වේ සතිය පවත්වනවා විතරක් නෙමෙයි ඒ පිළිබඳව සෝදිසිමත් භාවයකුත් ඇති කරගන්න. සෝදිසිමත් භාවයකුත් ඇති කරගන්න. මේ සෝදිසිමත් භාවය කියන එක තමයි මූලිකම ලක්ෂණය. සෝදිසිමත් භාවය. එතකොට ඒ සෝදිසිමත් භාවය නැති වුණාම ගැටලුකාරී ස්වභාවයක් කියලා. සෝදිසිමත් භාවය තුල කරන්නේ අර මූලික ආචාර ධර්මීය පදනම කියලා දෙයක් අපි දැන් අඳුන අවබෝධ කරගත්තනේ. ඒක භාවිතයට ගැනීම. මොන දැන් භාවනා කියන්නේ භාවිතයට ගන්නවා කියන එකනේ. ඒක පුරුදු වෙනවා කියන එකනේ. දැන් අපි හොඳ නරක කියන එක ඉගෙන ගන්න. මේක හොඳයි මේක නරකයි. එතකොට භාවනාවේදී කරන්නේ ඒ ඉගෙනගත් හොඳයි නරකයි කියන දේ භාවිත කිරීම. එතකොට මම මෙතන හිටගෙන ඉන්න හොඳ නැහැ. මම මෙතන සක්මන් කරන්න හොඳ නැහැ. මෙතන වාඩි වෙලා ඉන්න හොඳ නැහැ. මෙතන වැතිරිලා ඉන්න හොඳ නැහැ ආදී වශයෙන්. එතකොට මම මගේ මේ හඬ මේ පැත්තෙන් අඩු කරගන්න. එතකොට අපි දැනුවත් භාවය පවත්ව ගන්නවා ඉරියව්. එතන ආචාර ධර්මීය පදනම කියන එක මතුවෙනවා. පළමු වතාවට මොකද්ද තමන් මෙහෙම ඉන්න හොඳ නැහැ හිටගෙන. මෙහෙම සක්මන් කරන්න හොඳ නැහැ.
මෙතන වාඩි වෙලා ඉන්න හොඳ නැහැ, මෙතන වැතිරිලා ඉන්න හොඳ නැහැ. ඉරියව්ව ගැන සිහිය තියනවා වගේම ඉරියව්ව පැවැත්වීමේ ආචාර ධර්මීය පදනමත් එතෙන්දි සැලකිල්ලට ගන්න. මොන දැන් අපි මුලින්ම ඉගෙන ගත්ත විදර්ශනාවේදී විශ්ව ආචාර ධර්මීය පදනම කියන දේ. ඔක සාපේක්ෂව වෙන්න පුළුවන් ආචාර ධර්මීය පදනම මුලදී උගන්න. ඒ අවස්ථාවේ හැටියට ඒ එහෙම කරන එක හොඳ නැහැ. එතකොට ඒක විශ්වගතියකට වඩා තියෙන්න පුළුවන් ඒ ස්ථානෙට අදාළව. ඒකයි අර සතියේදී අපි අර පළවෙනි වාක්‍යයක් කතා කරන්නේ ඒ දැම්මම කොතනද ඉන්නේ කියනකොට ඒ සාපේක්ෂ වයි අපි සතිය පවත්වන්නේ දැන්. ඒ අවස්ථාවට අනුව. එතකොට අපි ඒ විදිහට සතිය පවත්වන්න හුරු වුණොත් අපිට මේ කාර්යය පහසු වෙනවා. දැන් ওই විදිහට අපි හුරු පුරුදු වෙනවා බුදුරජාන් වහන්සේ දැන් ওই දෙවෙනි කමඨහන අපි යොකට කියන්නේ ඉරියාපත සති කියලා. මහ සතිපට්ඨාන දේශනාවේ දෙවෙනියට තියෙන්නේ ඒක. දැන් ඔන්න මේ වෙනකොට යෝගියා එක දෙයකට කියන්නේ වර්තමාන අරමුණට අඛණ්ඩව අවධානය යොමු කරන්නත් ඒක ටිකක් ආචාර ධර්මීය පදනමක් සහිතව කරන්නත් පුරුදු වෙලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කමඨහනට අපිව ගෙනියනවා. ඒ තමයි සම්පජාන සති. තුන්වෙනි කමඨහන ඔයත්තන්ට මතක නම් මේ සම්පජාන සතියේ තියෙන්නේ එදිනෙදා වැඩ දෛනික වැඩ කටයුතු සිහිනුවණින් කිරීම. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති, සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති, සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති, අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති, උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති, ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොතේ. ඔහොමනේ උගන්නන්නේ. එතකොට ඔය භාවනාවක්, ඔය භාවනාව ඇතුලේ තියෙන්නේ ඔක්කොම අපි දෛනික ජීවිතයේ කරන වැඩ. උදේ නැගිට්ට වෙලා ඉඳන් හවස බුදියනකන් කරන වැඩ. ඉතින් බුදුරජාණන් වහන්සේ භාවනාවට අරන් තියෙන්නේ මොනවද? සිහිය දියුණු කරගන්න, සිහිනුවන උපද්දගත් සිහිනුවන වඩාත් සංකීර්ණ විදිහට දියුණු කර ගැනීමයි මෙතෙන්දි කරන්නේ. අපි නැගිට්ට වෙලාවෙ ඉඳලම අපි කරන හැම දෙයකටම පූර්ණ අවධානය, ගැඹුරු අඛණ්ඩ අවධානය තියාගෙන ඒක ආචාර ධර්මීය පදනම බිඳගන්නෙත් නැතුව ඒක කරනවා. ඒ කියන්නේ මේක මේ වෙලාවේ කළ යුතුද නැද්ද ආදී වශයෙන් ඒක පිළිබඳව අවධානය තියාගෙන ඒක කරනවා. එතකොට අපිට අපේ සතිය බොහෝම තීව්‍ර විදිහට දියුණු වෙනවා. වර්තමාන මොහොතේ තමන් ඉන්නේ කොතනද, තමන්ගේ භූමිකාව මොකද්ද, තමන් කරන්නේ මොකද්ද කියලා තමන් දන්නවා. ඒ වගේම එය කළ යුත්තක්ද නොකළ යුත්තක්ද, ගත යුත්තක්ද හල යුත්තක්ද කියන බවත් දන්නවා. එහෙනම් අපිට පුළුවන් වර්තමාන මොහොතේ තමන්ගේ ක්‍රියාව, වචනය, සිතවිල්ල හසුරුවා. ඔන්න එතකොට විදර්ශනාවේ පළවෙනි ප්‍රායෝගික අංශය වෙන්නේ වර්තමාන මොහොතේ තමන් සිහිනුවණින් යුක්ත වී අර අපි ඉගෙන ගත්ත ආචාර ධර්මීය පදනමට අනුව ඒක සාපේක්ෂ ආචාර ධර්මයක් වෙන්නත් පුළුවන්, විශ්ව ආචාර ධර්මයක් වෙන්නත් පුළුවන්. සාපේක්ෂ ආචාර ධර්ම කියන්නේ මොනවද, විශ්ව ආචාර ධර්ම කියන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් ඊට පස්සේ ඇති වෙන්න පුළුවන්. දැන් සාපේක්ෂ ආචාර ධර්මයක් කියලා කියන්නේ ඒ අවස්ථාවලට අදාළව අප විසින් නොකට යුතු, නොකල යුතු, එහෙම නැත්නම් කල යුතු, කට යුතු
දේවල්. ඒවා හැම තැනටම අදාළ වන්නේ නැහැ සමහර විට. අපි සරල උදාහරණයක් ගත්තොත් පාරේ යනකොට අපි දැන් පාරේ යනවා කියලා හිතමු. එතකොට දැන් දැන් මම කොතනද? පාරේ. දැන් මම කවුද? මගියා. එහෙමනේ. දැන් මම පාරේ, දැන් මම මගියා. දැන් මම මොකද්ද කරමින් ඉන්නේ? පාරේ යනවා. එතකොට බලනවා මම මේ පාරේ යන විදිය හරිද? එතකොට අන්න පාරට අදාළ ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මම මගියෙක් නම් පයින් යන කෙනෙක් නම් පයින් යන්නන් පාරේ අහවල් පැත්තෙන් යනු කියලා අපි පාරට පමණක් අදාළ වන්නා වූ ආචාර ධර්මයක් සකස් කරගෙන තියෙන එක විශ්ව නොවෙන්න පුළුවන් සාපේක්ෂ ආචාර ධර්මයක් තියෙන. එහෙනම් සතිය උපද්දපු ගමන්ම අපිට පුළුවන් වෙනවා වර්තමාන මොහොතේ පාරේ මගියෙක් ලෙස නිවැරදිව යන්න. එහෙම නැත්නම් අපි හිතමු මේ වෙලාවේ වාහනේ පදවගෙන යනවා කියලා. ඉතින් ඒ වෙලාවේ දැන් මම කොතනද ඉන්නේ? පාරේ. දැන් මම කවුද? ඩ්‍රයිවර් කෙනෙක්. රියදුරෙක්. රථයක් පදවන්නේ. දැන් මගේ කාර්යය මොකද්ද? මේ රිය පැදවීම. ඔන්න දැන් බලනෝ අන්න සතිය විතරක් නෙවෙයි සම්පජානකාරී. දැන් මම හරියට රිය පදවනවද? පාරේ තියෙනෝ රියදුරෙකුට අදාළ සීලය. පාරට අදාළ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. දැන් මම ඒක ගැන සතිමත් දෙනවා. මම දැන් ඒ පාරේ ආචාර ධර්ම පද්ධතියට, පාරේ සීලයට අදාළවද මේ වාහනේ පදවගෙන යන්නේ? එහෙම නොවුනොත් එතන ගැටලුවක් පැන නගිනවා. තමන්ට ඒක අහිත පිණිස පවතිනවා, අනුන්ට අහිත පිණිස පවතිනවා. අන්න ආචාර ධර්මයේ කියන කාරණේ බුදුහාමුදුරු මතු කරගත්තේ එහෙමනේ. අපි අර රාහුලවාද සූත්‍රයේදී මතු කරගත්තේ අත්ත්‍යව්‍යාබාධාය සංවත්තේය, පරව්‍යාබාධාය සංවත්තේය, උභයව්‍යාබාධාය සංවත්තේය, ඉදං අකුසලං කියලා. ඔන්න පාරේ අකුසලයේ කෙරෙනවා. ඇයි? සිහි නුවණ උපද්දගත්තේ නැහැ. වාහනේ පදවන එක ඇත්ත, පයින් යන එකත් ඇත්ත. පයින් යන්නා පයින් යන බව දන්නේ නැහැ. තමන් කොහේද ඉන්නේ, තමන් කවුද, තමන්ගේ කාර්යය කොමක්ද, එය නිසිසේ කෙරෙනවද කියලා සිහි නුවණ උපද්ද ඉපැද්දුවේ නැහැ. ගැඹුරු අඛණ්ඩ අවධානයත් විමසුම් නුවණක් දෙක යෙදුවේ නැහැ. ගැඹුරු අඛණ්ඩ අවධානය කිව්වේ සති, විමසුම් නුවණ කිව්වේ සම්පජානකාරී කියන්නේ. යෙදෙව්වේ නැති වුණු ගමන්ම වර්තමානයේ අවුල් වෙනවා. වර්තමානයේ පව අකුසලයේ සිදු වෙනවා. ඊළඟට අපි හිතමු වෙනත් යම්කිසි තැනකට යන රෝහලට, ඉස්පිරිතාලෙට, පාසලට, පොලිසියට, උසාවියට. අපි ඉතින් එක තැනක නෙවෙයි අපේ දෛනික ජීවිතේ වැඩ කටයුතු කරගන්න ඔය තැන්වලට යන්නේ. ඉතින් එතෙන්ට ගියාම එතන සිහිය උපද්ද ගන්න. දැන් මේ දවස්වල අපේ සමාජයේ සෑහෙන සිහිය උපද්දන වැඩ කටයුතු කරනවා. දැන් අපේ ලංකාවේ අයට කියනවා, ලංකාවේ නේ කොහෙත් ඒක දැන් ලෝක මට්ටමේ ආචාර ධර්ම වගේක් හදාගෙන. දැන් social distances, මොකද්ද distance? සමාජ දුරස්ථීකරණය කියලා ලොකු වචනකුත් දාගෙන මීටරයක් දුරින් ඉන්න කියලා. ඉන්න ඕනම තැන අඩුම ගානේ අත් දෙක දෙපැත්තට දිග ඇරියම අන්න ඒ දුරින් ඉන්න කියලා කියන. ඉතින් සිහිය තියෙනවනම් මේ වෙලාවේ තමන් දැන් කොතනද ඉන්නේ? අපි හිතමු බඩු ගන්න පොලිමේ ඉන්නවා කියලා. ඉතින් මොකද්ද වෙන්න ඕන? මොකද්ද ආචාර ධර්මේ?
මීටරයක් දුරින් ඉන්න ඕන මං අනිත් එක්කෙනාට වගේ. ඉතින් එහෙම නොහිටියු අත්ත්‍යවියාබාධය සංවත්තේ තමන්ට අහිත පිනිස සිදු වෙනවා යමක්. ඉතින් අර සිහියෙන් හිටියොත් ඒ තමන්ට අහිත පිනිස සිදු වෙන දේ වලක නැත්තම් පරව්‍යාබාධය සංවත්තේ තමන් රෝගියෙක් නම් අනිත් මනුස්සයට ඕනවට වැඩිය කිට්ටු වෙලා හිටියොත් ඒ මනුස්සයට ලෙඩේ බෝවේ. අනුන්ට අහිත පිනිස පවතින. ඊට පස්සේ තමන් අනුන් ඇතුළු සමස්ත ජීව ජීව පද්ධතියට මේක අහිත පිනිස පවතින. ඉතින් ඕකෙන් වළක්වන්න පුළුවන් සිහිනුවණින් සිටීම තුළ. දැන් මේ විදර්ශනාව ප්‍රායෝගික කිරීම. හැබැයි මම කතා කරන්නේ අර පළවෙනි පියවරේදී ආචාර ධර්මීය පදනමේ. ඉතින් ඕක පවත්ව ගන්න නම් අපි ඉගෙනගත්ත ආචාර ධර්මීය පදනම ක්‍රියාත්මක කරන්න නම් එහෙම නැත්නම් භාවනා කරන්න නම් විදර්ශනාව ප්‍රායෝගික කරගන්න නම් විදර්ශනාව වඩනවා කියලා අපි මේ කියන්නේ. විදර්ශනාව වඩන්න නම් මේ සිහිනුවණ තියෙනවා. විශේෂයෙන් දැක්ක දේනේ විශේෂයෙන් අවබෝධ කරගත්ත දේනේ විදර්ශන. ඒක දැන් අපිට ක්‍රියාත්මක කරන්න ඕනනේ. නැත්නම් මේකෙන් ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැනේ. විශේෂයෙන් දැක්ක දේ තමයි අපි සාපේක්ෂ ආචාර ධර්ම විශ්ව ආචාර ධර්ම. දැන් සාපේක්ෂ ආචාර ධර්ම වලින් තමයි අපි පුරුදු වෙන්නේ. සාපේක්ෂ ආචාර ධර්ම කියලා කියන්නේ ඒ ඒ කාලයට ඒ ඒ අවස්ථාවට ඒ ඒ තැනට ඒ ඒ කාර්යයට අදාළව අපි ආචාර ධර්ම පද්ධතියක් සම්මත කරගන්න. දැන් මේ කාලයට අදාළව මේ COVID-19 වෛරසය පැතිරිලා යන කාලයට අදාළව මුළු ලෝකයම එකතු වෙලා ආචාර ධර්ම පද්ධතියක් ගොඩනගාගෙන තියෙනවා. ඒ මොකටද? තමන්ට අයහපතක් නොවෙන්න, අනිකාට අයහපතක් නොවෙන්න, තමන් අනුන් ඇතුළු සමස්ත ජීව ජීව පද්ධතියටම අයහපතක් නොවෙන්න. එතකොට අපි සිහිනුවණින් පවතිනවා. මේ කාලේ තමයි මේ හුඟක්ම වැදගත් මේවා මේ අපි කතා කරන කාලේ. අපි සිහිනුවණින් හිටියොත් ඔන්න අපි උගත් දැනගත් අවබෝධ කරගත් ආචාර ධර්ම පද්ධතිය අපි ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් මම කොතනද ඉන්නේ? මම මේ බඩු ගන්න ඇවිල්ලා පොලිමේ ඉන්නවා. දැන් මම කවුද? කවුරුවත් නැහැ. මම බඩු ගන්න ආපු තව එක්කෙනෙක් විතරයි. දැන් මම මොනවද කරන්නේ? හිටගෙන ඉන්නවා. මම මේ හිටගෙන ඉන්න විදිය හරිද? මේ වෙලාවේ ආචාර ධර්මේ නම් මීටරයක් දුරින් ඉන්නවා. මොක වඩමක් පැලඳගෙනද ඉන්නේ? නේ? අන්න. සාපේක්ෂ ආචාර ධර්ම ටික අනුගමනය කරන හැමෝම සිහිනුවන තියනවා. සතිය පවතිනවා. ඔන්න අපි අර බොහොම සරල තැනට ආවා. සරල තැනින් අපි ආරම්භ කරා මේක සාපේක්ෂ ආචාර ධර්ම පද්ධතිය. විශ්වාචාර ධර්ම පද්ධතියට ගියාමත් එහෙම. තමන් මේ කතා කරනකොට අපි විශ්වාචාර ධර්ම පද්ධතියක් අඳුනගෙන තියෙනවනේ. ඒව ඉතින් දන්නවා මං එකින් එක විස්තර කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. පානාති පාතා වේරමණී, අදින්නා දාන වේරමණී, කාමේසු මිත්‍යාචාරා වේරමණී, මොසා වේරමණී, පිසුනා වේරමණී, පරුසා වේරමණී, සම්පලාපා වේරමණී. විශ්වාචාර ධර්මනේ කවුරුත් පිළිගන්නවනේ. ඒව මේ පිළිගත්තත් නොගත්තත් විශ්වාචාර ධර්ම. ඒ විශ්වයට අදාළව ලෝකේ ලෝක ස්වභාවයට අදාළ වන්නා වූ ආචාර ධර්ම. අපි ඒව ගැන ඊයේ කතා කළා. ඒවයි විශ්වගතිය කොහොමද ආවේ කියලා. එතකොට දැන් ඔන්න විදර්ශනාවට ගියාම කෙරෙන්නේ අර විශ්ව ආචාර ධර්ම පද්ධතිය ගැන සිහිනුවණින් යුක්තව එය භාවිත කරන්නෙක් බවට පත් වෙනවා. ඒ පුරුදු පුහුණුවන්නේ බවට, ඒ ක්‍රියාත්මක කරන්නේ බවට කොයි වෙලාවේද? දැන් වර්තමාන මොහොතේ. ඉතින් දැන් මම කොතනද ඉන්නේ? මේ ඉන්න ඉඳිල්ලෙන්, මේ ඉන්න ආකාරයෙන් ප්‍රාණඝාතයක් වෙනවද? හොරකමක් වෙනවද? නේ? වර්තමාන භූමිකාව. මම මේ කවුද මේ වෙලාවේ? දැන් මම මොනවද කරන්නේ? කියන්නේ, හිතන්නේ,
ඒ කරන ක්‍රියාව ප්‍රාණඝාතයක් අදත්තාදානයක් කාමීත්‍යාචාරයක් වෙනවද? දැන් මම මොනවද මේ කියන්නේ? මේ කියන දේ බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක් වෙනවද? දැන් මොනවද මම මේ හිතන්නේ? මේ හිතන සිතිවිල්ල අභිජ්ජාවක්, ව්‍යාපාදයක් වෙනවද? සතිය පැවැත්වුවම අපි උගත්ත විශ්වාචාර ධර්ම පද්ධතියට අනුව අපේ ජීවිතේ පවත්වන්න පුළුවන්. ඒක නෙමේ විපස්සනා කියන්නේ. විශේෂයෙන් දැකලා දැනගෙන අවබෝධ කරගෙන ඒක ක්‍රියාත්මක කිරීම. ඒකට තමයි මේ භාවනා භාවේති. භාවේ පුරුදු වෙනවා, පුහුණු වෙනවා, ඊට අනුගත ජීවිතයක් ගත කරනවා. හැම තැනම, හැම මොහොතේම. ඉතින් ওই විදිහට අපිට පුළුවන් අපි විදර්ශනාවේදී ඉගෙනගත් අංශ දෙකෙන් එක අංශයක් විතරයි මම අද අවධානය යොමු කරන්නේ. විශ්ව යථාර්ථය කියන එක අංශයට අපි දෙවනුව එන්න උත්සාහ කරමු. විශ්ව ආචාර ධර්ම පද්ධතිය. විශ්ව ආචාර ධර්ම පද්ධතියත් අපි කොටස් දෙකකට කඩා ගත්තා. සාපේක්ෂ ආචාර ධර්ම සහ විශ්ව ආචාර ධර්ම කියලා. බුදුහාමුදුරන්ගේ දේශනාවට දැන් අපි යන්න වෙනවා තෙන්දි. බුදුරජාණන් වහන්සේ සාපේක්ෂ ආචාර ධර්ම පද්ධතිය හැඳින්වුවේ ආභිසමාචාරික ශික්ෂා කියලා. ආභිසමාචාරික ශික්ෂා. එහෙම නැත්නම් කුද්දානුකුද්දක ශික්ෂා කියලා. පිරිනිවන් පාන මොහොතේ ආනන්ද හාමුදුරුවන්ට යම්කිසි ප්‍රකාශනයක් කළා. ආකංකමානෝ ආනන්ද සංඝෝ, ආනන්ද මගේ ශ්‍රාවකයෝ, උන්ට අවශ්‍ය නම්, ඒගොල්ලෝ හිතනවා නම්, ඒගොල්ලන්ට අවශ්‍ය වුණොත්, ඒගොල්ලන්ට කැමති නම්, කුද්දානුකුද්දකානි සමූහනතු, මේ කුද්දානුකුද්දක ශික්ෂාපද සංශෝධනය කරගන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්. මොනවාද ඒ? සාපේක්ෂාචාර ධර්ම. මේ සාපේක්ෂාචාර ධර්ම කොහොමද අපිට කාලානුරූපව වෙනස් කරගන්න වෙනවා? වෙනස් කරගන්නත් පුළුවන්. දැන් සරල උදාහරණයක් කිව්වොත් අපේ රටේ වාහන පදවන්නේ මං හිතන්නේ දකුණේ නේ, දකුණේ පදවන. සමහර රටවල වමෙන් පදවන. සමහර අය සමහර රටවල මගීන්, අපේ රටේ දකුණු පැත්තෙන් මගීන් යන්නේ. සමහර රටවල වමෙන් වෙන්න පුළුවන්. ඒව සාපේක්ෂාචාර ධර්ම පනවා ගන්නවා. ඒ ඕනනම් සංශෝධනය කරන්න පුළුවන්. අපේ රටෙත් ඕනනම් අනිත් රටවල වගේ අපි දකුණෙන් පදවමු, හරි වමෙන් පදවමු, හරි කියලා ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. අපි ඉස්පිරිතාලෙට ගියොත් ලෙඩ බලන්නේ මේ අහවල් වෙලා ඉඳලා අහවල් වෙලාවට, පහේ ඉඳන් හය වෙනකම්, නැත්නම් උදේ හය ඉඳන් හත වෙනකම් කියමු, නැත්නම් දවල් 12 ඉඳන් 1 වෙනකම් කියමු. ඒක අපි පනවගත්ත ආචාර ධර්මයක්. ඕනනම් අපිට ඕක වෙනස් කරගන්න පුළුවන්. නෑ 12 එක වෙලාව හරි නෑ, 1-2ට දාගමු කියලා. ඉතින් හැමෝම එකඟ වුණා, හැමෝම පිළිපැද්දා. ඒවා විශ්ව නැහැ. සාපේක්ෂාචාර ධර්ම. කුද්දානුකුද්දක. ආභිසමාචාරික. ඕනනම් අවශ්‍ය නම් සංශෝධනය කරගත හැකි. එහෙත් අපි මේ ආචාර ධර්ම පිළිබඳ නිතරම විදර්ශනාවෙන් ඉන්නේ, ගැඹුරු දැක්මක් සහිතයි නිතරම මේක ගැන වර්තමානයේ සතිමත්, ඒකට අනුගතව ජීවත් වෙනවා. ඕක තමයි විපස්සනා කියන්නේ, විදර්ශනා කියන්නේ. මේක ගැඹුරින් දකිනවා, මේකේ අවශ්‍යතාවය, මේකේ ප්‍රයෝජනේ, මේකේ උමනාව, මේ ආචාර ධර්මයේ කොමකටද? ඇයි? මොකටද මේක? මේක තේරුම් ගන්නවා, අවබෝධ කරගන්නවා, වටහා ගන්නවා. වර්තමාන මොහොතේ ඒක අවශ්‍ය වෙන්නේ. වර්තමානයේ තමන් ඒ ආචාර ධර්මයට අදාළ තැන නම් ඉන්නේ. එහෙනම් තමන් ඒකට අනුගතව කටයුතු කරන්න. ඕක අපේ ධර්මයේ සඳහන් වෙලා තියෙන තත්ත තත්ත විපස්සති කිය. තත්ත තත්ත කිව්වේ ඒ තැනදී. ඒ තැනදී
විපස්සති විශේෂයෙන් දැන අවබෝධ කරගෙන ඒකට අනුගතව කටයුතු කරනවා කියන්නේ තත්ත්ව විපස්සති. එහෙම ඉතින් ඔන්න මූලික වශයෙන් ආචාර ධර්මීය පදනම් විශ්ව හෝ එහෙම නැත්නම් සාපේක්ෂ. එතකොට සාපේක්ෂ ආචාර ධර්මීය පදනම හැඳින්නුවේ කුද්ධානුකුද්දක කියලා, එහෙමත් නැත්නම් ආභිසමාචාරික ශික්ෂා කියලා. විශ්වාචාර ධර්මීය පදනම හැඳින්නුවේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා. ඒවනම් ඉතින් සංශෝධනය කරන්න බැහැ. සංශෝධනය කළා කියන්නේ මේ විශ්ව යථාර්ථයට පිටින් ගියා කියන එක. විශ්ව යථාර්ථයට පිටින් ගියා කියන එක. එතකොට නම් ඒක අර බොහොම බරපතල ප්‍රතිවිපාක ඇති කරන්නක් බවට පත් වෙනවා. ඒ නිසා විශ්ව යථාර්ථය පිළිබඳ අවබෝධය අපි ඇති කරගත්ත ඔය චූල සීල, මජ්ඣිම සීල, මහා සීල කතා කරන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේදී. එතකොට එතෙන්දී මොකද්ද මේ විශ්ව යථාර්ථයට එකඟව කටයුතු කිරීම කියන එක අවබෝධ කරගත්තා. ඒකට පිටින් ගියොත් ඒ චූල සීල, මජ්ඣිම සීල, මහා සීල කතා කරනකොට අපිට සාපේක්ෂ ආචාර ධර්මත් විශ්ව ආචාර ධර්මත් කියන දෙකම හොඳට වැටහෙනවා. විශ්වාචාර ධර්මත් එක්ක කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒව සංශෝධනය කරන්න බෑ. ඒවට පිටස්තරව කටයුතු කරොත් ඒවයි බරපතල ප්‍රතිවිපාක ඇති වෙනවා. දැන් වර්තමානයේ මම විනාඩියක් මේ සාකච්ඡාව ටිකක් විශේෂ පොඩ්ඩක් වෙනස් කරන්නම්. වර්තමානයේ අපි භුක්ති විඳින මේ තත්වය, අපි සියලු දෙනා මුළු ලෝකයේම මුණ දීලා ඉන්න තත්වයේ ඇති වෙලා තියෙන්නේ විශ්ව ආචාර ධර්මයට පිටින් ගියපු නිසා. මානව ඉතිහාසයේ අවුරුදු 200ක විතර කාලයක් විශ්ව ආචාර ධර්ම වලට පිටින් වැඩ කළා තියෙනවා. මහ පොළව විනාශ කරලා තියෙනවා. සමහර රටවල මහ පොළවක් නැහැ. පොළව තියෙනවා. හැබැයි පොළව විනාශ කරලා තියෙනවා. ජලය විනාශ කරලා තියෙන, දූෂණය කරලා තියෙන. තවමත් අපේ රටේ නම් මහ පොළොව හාරලා මහ පොළොවේ තියෙන වතුර ටිකක් බොන්න පුළුවන්. ලිඳ කියලා එකක් අපේ රටේ තමහර පළාත්වල තාම පාවිච්චි කරන්න පුළුවන්. කන්දකින් ගලාගෙන එන වතුර ටිකක් එහෙමම දෝතට අරන් බොන්න පුළුවන් තාමත් තමහර රටවල් තියෙන. හැබැයි බොහෝ රටවල් වල ඒක නැහැ. මහ පොළොවේ ජලය විනාශ කරා මිනිස්සු. ගහකොළ විනාශ කෙරුවා. සෝබා දහමේ කොටස් මේවා. සෝබා දහමට විරුද්ධ වුණා. ගහකොළ විනාශ කෙරුවා විතරක් නෙවෙයි ගහකොළ වල ජානත් විනාශ කෙරුවා. Tamanට අවශ්‍ය විදියට ජාන විනාශ කෙරුවා. වායුගෝලයේ සම්පූර්ණම දූෂණය කරා. වායු දූෂණය කිරීමේ මැප් එක ඊයේ පෙරේදා අපි දැක්වෙන්නවා අන්තර්ජාල හරහා. ලෝක වායු දූෂකයන්ගේ එකට ඉන්නේ චීනේ, දෙකට ඉන්නේ ඇමරිකාව. මේ දෙන්නම කියෝතෝ සම්මේලනයට ආවේ නැහැ. කියෝතෝ සම්මේලනය කියන්නේ ලෝක පරිසර සම්මේලනය. මොන මේව නැවත කියවල බලන්න. විශ්ව ආචාර ධර්ම වලට පිටින් ගියා. වායු ගෝලයේ දූෂණය කෙරුවා. මේ ක්‍රියාව සාමාන්‍යයෙන් විශ්ව ආචාර ධර්ම වලට පිටින් යනකොට විශ්වයේ විසින්ම පණිවිඩයක් කියවනෝ කල්තියා. මේ පණිවිඩ කරුට කියන්නේ බුදුහාමුදුරුවෝ දේව දූතය කියලා. දැන් දේව දූත සූත්‍රය එහෙම ඉදස්සල මතක් කරගන්නවා. සිහි කැඳවනෝ කල්තියා. ඔන්න ඔබ වැරදි මාර්ගයේ යනවා. කරුණා කරලා මේවා නිවැරදි කරගන්න කියලා. ඒ අනුව මේ වසර 200ක මානව ඉතිහාසයේ සෝබා දහම වෙතින් මේ පණිවිඩේ විටින් විට එවලා තියෙනවා. ඔබ වැරදි මාර්ගයක යනවා, කරුණාකරලා නිවැරදි කරගන්න කියලා. හැබැයි
ඒ දේවදූතයෝ ගණන් ගත්තේ නැහැ. දේවදූතයෝ එවන්නේ කවුද? අපේ බුද්ධ දේශනාවට අනුව යම. යම කියන්නේ සෝබාදහම. සෝබාදහමට දැනෙනවා මානවයා සෝබාදහමට විරුද්ධව කටයුතු කරනවා කිය. ඒ කියන්නේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය කඩනවා කියලා දැනෙනවා. සෝබාදහමේ කඳුන ගන්නවා. ඒ පණිවිඩකාරයෙක් කෙනා සිහි කැඳවන්නෙක් කෙනා. සිහිය රිමයින්ඩර්ස් ලයිවනු කරුණා කරලා ඔන්න වරදිනවා ඕක හදා ගන්න කියලා. මිනිස්සු ගණන් ගන්නෑ. සිහි නුවණ පවත්වන්නෙත් නෑ. ඒ සෝබාදහමේ එන දේවදූතයව ගණන් ගන්නෑ. ගණන් ගන්න නැතුව තමන්ගේ දේ එහෙමම කරගෙන යනවා. එහෙම කරගෙන කරගෙන ගිහිල්ලා අන්තිමට යම එනවා. හැබැයි යම ඉස්සරහට ආවම කිසිම සමාවක් හම්බෙන්නේ නෑ. දැන් ඇවිල්ලා තියෙන්නේ යම. ඒ කියන්නේ විශ්ව සෝබාදහම දඬුවම් දෙන්න පටන් ගත්තොත් සෝබාදහම එච්චර අකාරුණික නැහැ. සෝබාදහම ඉස්සෙල්ලා පණිවිඩකරුවෝ එවනවා ටික ටික. මීට කලින් අපට පණිවිඩකරුවෝ එව්වා. සුනාමි ආවා, සුලිසුලන් ආවා, ලැව්ගිනි ආවා, පොඩි පොඩි වෛරස් ආවා නේද? එහෙම කරන්න උත්සාහ කරා. ඒව ගැන අපි කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ. අන්තිමට සබාධම තීන්දු කරා මම නවත්තන්න කියලා. මානව ඉතිහාසයේ පළමු වතාවට සබාධම විසින් මුළු ලෝකෙම නවත්තලා තියෙනවා. මුළු ලෝකෙම නවත්තලා තියෙනවා. මහා ලොකුවට හිතාගෙන ඉඳපු මිනිස්සු සබාධමට ඉරිහිව ගිය අය, විශ්ව ආචාර ධර්ම පද්ධතිය කඩපු අයට දැන් සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් නතර වෙයි. සියලු වැරදි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සෝබාදහම විසින් නතර කළද මේ විශේෂයට කරපු සියලු වැරදි මේ වෙනකොට ඕසෝන් ස්තරේ සකස් වෙමින් තියෙන. නැවත කවුද ඒක ගැඩුවේ? මෙන්න මිනිස්සු. සතා සිව්පාවන් මේ වැරද්දට කිසිසේත් වැරදි කළා නැහැ. තිරිසන් සතුන් ගහකොළම. ඒක නිසා මේ වෛරසෙන් මම හිතන්නේ කිසිම තිරිසන් සතෙක් මැරෙනවා කියලා. මැරෙන්නේ නැහැ මේක. මොකද වැරදිකාරයෝ නෙමෙයි ඒගොල්ලෝ. ගහකොළ මැරෙන්නේ නැහැ මේ වෛරසෙන්. තිරිසන් සතුන් මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැත්තේ ඇයි? මේක ඒගොල්ලෝ වැරදිකාරයෝ නෙමෙයි. විශ්වයට කිසිම වැරද්දක් කරන්නේ නැහැ කිසිම තිරිසන් සතෙක්. සබාධමට කිසිම වරදක් කරන්නේ නැහැ. ඔවුන් මං හිතන්නේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය කඩන්නේ නැහැ කියලා. මේක කඩන්නේම මිනිස්සු. එහෙනම් දඬුවම දෙන්නේ මිනිස්සයට. මම දැක ජනමාධ්‍යයක පූසෙකුට මේ කොරෝනා වෛරසය හැදිලා තියෙනවායි කියලා. මං හිතන්නේ කිසිම තිරිසන් සතෙකුට මේ වෛරසය හැදී කියලා. මේක මිනිස්සයව දඬු කඳේ ගහන්න නතර කරන්න ආපහු හැරියල්ලා කියන්න සෝබාදහමෙන් එවපු යම. හොඳට මතක තියාගන්න, යම කියන්නේ සෝබාදහම. බුදුහාමුදුරන්ගේ දේවදූත සූත්‍රයේ නැවත කියවලා බලන්න පුළුවන් ඇත්තෝ. දේවදූතයෝ එව්වට ගණන් ගත්තේ නැහැ. හැබැයි යම ඉස්සරහට ගියාම ඒ සූත්‍රයේ අනුව බුදුරජාන් වහන්සේගේ දේශනාව අනුව යම අහනෝ, ඇයි මෙහි ආවේ? ඇයි මා ඉස්සරහට ආවේ? ඉතින් යම පල්ලෝ කියනවා මේ වැරදි කරලා මේ ආවේ. යම රජ්ජුරුව දඬුවම් පමුණුවන්න කලින් අහනවා, මම පණිවිඩකරුවෝ ටිකක් කලින් එව්වා, ඒගොල්ලෝ හමුවනේ නැද්ද මෙහි එන්න එපා කියන්නේ? අනේ නෑනේ ස්වාමීනි, හමුවනේ නෑනේ. ඇයි නැත්තේ? මේ වගේ අය මං එවලා තියෙනෝනේ කියලා විස්තර කරනවා දේවදූතයෝ ගැන. ඒගොල්ලෝ නම් දැක්ක තමයි. ඇයි ඒගොල්ලන්ව ගණන් ගත්තේ නැත්තේ? මං ඒ පණිවිඩය එව්වේ ඔය වැරදි දුරාචාර දුෂ්චරිත කෙරෙනවා ඒවා වළක්ව ගන්න කියලා කල් තියා පණිවිඩකරුවෙක් කිව්වා. තේරුම් ගත්තේ නෑනේ. ඒකනේ දැන් කරන්න දෙයක් නෑ. යම ඉස්සරහට ආපු අයන් පස්සේ කිසිම සමාවක් දෙන්නේ නෑ. යමගේ නෑ සමාවක්. ඒ කියන්නේ විශ්වය
සොබා දහම දඬුවන් දෙන්න පටන් ගත්තම සොබා දහම කිසිසේත්ම සමාවක් දෙන්නේ නැහැ. අවුරුදු 200කට පස්සේ මම දකින්න විදිහට යම ඇවිල්ලා තියෙනවා. ඒක නිසා නැවතත් මේ මානවයන් අතරින් මේ කාරණේ තේරුම් අරගෙන විශ්ව ආචාර ධර්ම පද්ධතියත් එක්ක එකඟව කටයුතු කරන්න සූදානම් වෙන මානවයෝ ඉතුරු වෙයි. නැති අය යමට යමගේ දඬුවම් වලට යටත් වෙයි. මේ සිද්ධ වෙන්නේ. ඉතින් විදර්ශනාව අපි කතා කරන්නේ. විදර්ශනාවේදී සාපේක්ෂ ආචාර ධර්මත් විශ්ව ආචාර ධර්මත් කියන දෙක ගැඹුරින් අවබෝධ කර ගැනීම සහ එය තුල ජීවත් වීම බුදු පියාණන් වහන්සේ විපස්සනාවෙන් ඉගෙන විපස්සනාවේ පළවෙනි කොටස ඒක. ඉතින් ඒ සඳහා අපිට දැන් කාලය පැමිණ තිබේ. ඉතින් අපි විශ්ව යථාර්ථය කියන කාරණේ හිත කතා කරමු, නැත්නම් ඉදිරි අවස්ථාවක ඉඳ ලැබුණොත් කතා කරමු. අද මම මගේ මූලික පැහැදිලි කිරීම ඔතකින් නිමා කරනවා. එතකොට විපස්සනා කියලා කියන්නේ මගෙන් ඊයේ මම හිතන්නේ නන්දා හේරත් මට මත විදර්ශනා වැඩිම පිළිබඳව වඩාත් ප්‍රායෝගික දේ අපිට කියලා දෙන්න කියලා කිව්වා. එතකොට අපි විදර්ශනාවට අදාළ විෂයපත දෙකෙන් එක විෂයපතයක් අද ගත්තා. ඒ තමයි විශ්ව ආචාර ධර්ම පද්ධති ගැන අපි දැනුවත් වුණා. දැන් ඒක ගැන දැනුවත් ඒක වැඩිම ඒක අනුගමනය කිරීම තත්ත විපස්සති ඒ තැනදී ඒ ආචාර ධර්මයේ පිළිපැදීම ඒ ගැන දැනුවත් වීම ඒ අනුගමනය කිරීම තමා ඒ තුල පිහිටා සිටීදැයි සම්පජානකාරී විමසුම් නොවන යොදා වීර්යයෝදා උත්සාහයෙන් සිහියෙන් යුතුව ඒ තුළ පිහිටා සිටින්. මොකටද මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා දුකින් මිදීමේ ප්‍රතිපදා? දුකින් මිදීම සඳහාය මේ වෙන දෙයකට නෙමෙයි. මේ අපි ඒක අනුගමනය නොකොරොත් දුක එනවා අපි කරා. දැන් ඇවිල්ලානේ තියෙන්නේ විශ්වාචාර ධර්ම පද්ධතිය කැඩීමේ ප්‍රතිඵල දැන් භුක්ති විඳින. දැන් භුක්ති විඳින. හැබැයි මෙතන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අසාධාරණයි නේද? මාස 4ක් වෙන දරුවටත් ඇයි මේ දඬුවම දෙන්නේ කියලා. අපේ රටේ එක පවුලක කොරෝනා හැදිච්ච පවුලක ඒ වැඩිහිටියන්ගේ නොමනා ක්‍රියාව නිසා මාස 4ක දරුවටත් හැදිලා තියෙනවා. අපි කතා කරන්න පුළුවන් එයා විශ්වාචාර ධර්ම පද්ධතිය කැඩුවේ නෑ නේද? ඇයි එයාට මේ දඬුවම දෙන්නේ? නෑ යම එහෙම තමයි. යම ඒක නිසා තමයි කලින් දේවදූතයෝ එවන්නේ. පරම්පරා ගානකට මේ දේවදූතයෝ එවන. ඒවා කියනවා මේක හදාගන්න, මේක වෙනස් කරගන්න, මේක නිවැරදි කරගන්න කියලා. යම දඬුවම් දෙනකොට එහෙම තමයි. ඒක තමයි යමගේ ස්වභාවය. යම කිව්වේ සබදාහම. සබදාහම මේක හරි අතට හරවනකොට එහෙම තමයි. ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙයි, නැති වෙයි. ඒ වයිදී ලොකු අය, පොඩි අය සංවර්ධනයේ වෙච්ච රටවල්, ඌණ සංවර්ධන රටවල්, දුප්පත් රටවල්, ජාති කුල ආගම් ભેද රජවරු සිටුවරු දුගී දුප්පතුන් පාරේ මැරෙන අය පාරේ ඉන්න අය ඒව අදාළ නැහැ යමට. ආර්ථිකයේ විශාල වශයෙන් පසුබස්සයි. ආපහු සරල චාම් ජීවනෝපාය ජීවන ක්‍රමයකට යන්න කියමින් ඉන්නවා යම. පුහු සාටෝප ජීවිතේ සරල චාම් අර්ථවත් ජීවිතයකට යන්න යම උගන්වමින් සිටිනවා මේ දිනවල අපිට. ඒ මොකද අපි පුහු සාටෝප විශ්වයට
අහිතකර හානිකර ජීවන රටාවක් ගොඩනගාගත්තා. යම කිව්වා පණිවිඩකරුවෝ ඒවල එනෑ ඒක කරන්න එපා ඒක විශ්ව ආචාර ධර්ම පද්ධතියට පටහැනි. ඒ අපි කියන දේ ඇහුවේ නෑ. අවුරුදු 200ක් මේ වැරද්ද කළා. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? දැන් යම නැවත සකස් කරමින් ඉන්නවා මේ වැරද්ද. හැබැයි නිර්දේ විදියට සකස් කරන්නේ. කරන දෙයක් නෑ යමගේ හැටි. සෝබාදහම හැටි. හොඳට මතක තියාගන්න යම කියන්නේ සෝබාදහම. සෝබාදහම හැටි එහෙමයි. මේක හරි ගස්සන්න ගියාම නිර්දේ විදියට සකස් කරනවා. කවුරුවත් විශේෂ නෑ. විශේෂත්වයක් දක්වන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් විදර්ශනාවේදී පළවෙනි දේ පළවෙනි කාරණේ වෙන්නේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය අඳුනාගෙන හැම මොහොතකම වර්තමාන මොහොතේ මේ දැන් සාපේක්ෂ ආචාර ධර්ම වේවා විශ්ව ආචාර ධර්ම වේවා ඒවාට අනුගතව ක්‍රියා කරේ. ඒකයි අවශ්‍ය. හොඳයි. අපි හෝරා එකමාරක් විතර මම සාකච්ඡාව කරලා තියෙනවා. ඉතිරි කාලේ මම ඔබට අවස්ථාව ලබා දෙනවා. අපි විදර්ශනාව ප්‍රායෝගික කිරීම පිළිබඳව අපි සාකච්ඡා කරගෙන යන්නේ. එහි ඊටාම සුළු කොටසක් මම අද අවධානයට යොමු කරේ. අවසාන වශයෙන් මේ සාකච්ඡාව නිමා කරන්න මගේ කොටස නිමා කරන්න කලින් මම ඔබට මතක් කරනවා වර්තමාන මොහොතේ සතිමත් වෙන්න. විදර්ශනාවේ පළවෙනි කුසලතාවයේ සතිය දෙක සම්පජානකාරී හිමසුම් නොවන යොදන් වර්තමාන මොහොතේ වීරිය තුන ආතාපි වීරිය ඔය තුන යොදලා බලන්න වර්තමාන මොහොතේ තමන් සාපේක්ෂ ආචාර ධර්ම තුල පවතිනවද සහ විශ්ව ආචාර ධර්ම තුල පවතිනවද. එහෙම නැත්තම් කරුණා කරලා අපි ඒව නිවැරදි කරගමු. ඒක තමයි වර්තමාන මොහොතේ විපස්සනා. තත්ත විපස්සති. ඒකයි. ඉතින් මම ඊයේ ඔබට කියවන්න කියපු සූත්‍රය අදාළ වෙන්නේ මේ කොටසට නෙමෙයි ඊළඟ කොටසට. විශ්ව යථාර්ථයට අදාළ කොටසටයි ඥාන සූත්‍රය අදාළ වෙන්නේ. තවත් මම බලාපොරොත්තු වෙනවා ඔය මජ්ක්‍ධිම නිකාය ඇතුළත් වෙලා තියෙන සලායතන වර්ගයේ උපරිපන්නාසකේ ශුඤ්‍යත වර්ගයේ ඇතුළත් වෙලා තියෙන බද්දේක රත්ත සූත්‍ර කීපයක් තියෙනවා හතරක් තියෙනවා ශුඤ්‍යත වර්ගයේ නෙවෙයි විභංග වර්ගයේ උපරිපන්නාසකේ මජ්ක්‍ධිම නිකායේ විභංග වර්ගයේ ඒකත් අපිට අදාළ වෙන්නේ විශ්ව යථාර්ථය තනුව කොහොමද ජීවත් වෙන්නේ කියන විපස්සනාවේ දෙවෙනි කොටස ඊට අදාළව සාකච්ඡා කරද්දී මම ඒක අදට කතා කරන්නේ අදට අපිට ඒ සඳහා කාල වේලාව ඇත්තේ නැහැ. ඒක නිසා ඒක අපි හිතට තියෙනවා. හොඳයි. එහෙමනම් අදට අපේ මූලික සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. අපි ආරාධනා කරනවා අපේ සමග එකතු වෙලා ඉන්න මේ ධම්ම මණ්ඩපයේ සිටින කල්යාණ මිත්‍රයන්ට මේ විදර්ශනාවට අදාළව යමක් එකතු කරන්න සහ ගැටලුකාරී දේවල් තියෙනවා නම් ඒවා තේරුම් බේරුම් කරගන්න එකතු වෙන්න කියලා. හොඳයි, ඒ සඳහා අවස්ථාව. හොඳයි, එහෙමනම් මම හිතනවා විශේෂයෙන් එකතු කරන්න යමක් හෝ ගැටලු නෑ වගේ නෑ කියලා හිතනවා. කොහොම නමුත් අපි විපස්සනා පිළිබඳව ඉදිරියටත් මේ සාකච්ඡාව කරනවා. දිගටම අපි මේ කාලයම ගන්නවා උදෑසන 6-8 වගේ කාලයේ ලංකා වේලාවේ. ඉතින් අන්තර්ජාලය හරහා හැමෝම එකතු වෙලා ඉන්නේ. සමහර ඇත්තෝ ලංකාවේ ඉන්න ඇත්තෝ දුරකථන හරහාත් එකතු වෙලා ඉන්න ඇත්තෝ ඉන්නවා.
ඉතින් හැමෝටම සමීපව ධර්ම සාකච්ඡා කරන්න අවස්ථාවක් නැහැ. සියලු දෙනාම විවිධ හේතු නිසා දුරස්ත භාවයක හිටියත් අපි ධර්ම මාර්ගය යන ඇත්තෝ හැටියට මේ කාර්ය කෙසේවත් අතපසු කරන්න බෑ අපිට. ජරා ව්‍යාධි මරණ දේව දූතයෝනේ කල්තියය වෙනවා මේ පෙන්නුම් කරනවා මේ ඉක්මනට මේක සූදානම් වෙන්න කියලා. ඉතින් ඒක නිසා අපි ඇති වෙලා තියෙන මරණීය තර්ජනය ලෝකේට දේව දූතෙක් හැටියට තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් දැන් නම් මම කලින් කිව්වා වගේ දේව දූත මට්ටමේනේ දැන් යම මට්ටමට ඇවිල්ලා තින්නේ. කොහොම නමුත් අපි ආර්ය ප්‍රතිපදාව තථාගත බුදුපියාණන් වහන්සේගේ තහම් ප්‍රතිපදාවට ආපු ඇත්තන්ට මේක හොඳට තේරුම් බේරුම් කරගන්න පුළුවන්. අපේ ප්‍රතිපදාවට කිසිම බාධාවක් කරගන්න නැතුව මේ කටයුතු කරන්න පුළුවන්. ඒක නිසා තත්ත තත්ත විපස්සති ඒ තැන විදර්ශනා වඩනවා කියපු කාරණයට අනුව වර්තමාන මොහොතේ නිතරම සිහිනුවන පවත්ව ගන්න වීර්යවන්ත වෙමු, උත්සාහවන්ත වෙමු. අපි අද කතා කරේ සාපේක්ෂ ආචාර ධර්ම සහ විශ්වාචාර ධර්ම පිළිබඳවයි. ඒව පිළිබඳව අපිට දැනුම දැන් තියෙනවා. ඒක ප්‍රායෝගිකකරණය කරගමු. එහෙම ඌනතාවක් තියෙනවා නම් මං හිතන්නේ මේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන් කවුරුවත් සාපේක්ෂ ආචාර ධර්ම කඩ කරන අය කියලා හෝ විශ්වාචාර ධර්ම කඩ කරන අය කියලා හෝ. නමුත් තව දුරටත් සිහිය උපද්දලා බලන්න ඒවා කඩ වෙනවද කියලා. අපි 100%ක් නිවැරදි කියන තැන ඉන්න ඕනේ නැහැ කොයි වෙලාවකවත්. අපි නිතරම ශිෂ්‍ය නැත්තම් සේක තත්වයේ ඉඳගෙනයි අපි හිතන්න ඕන නිතරම මගේ තවමත් අඩුපාඩුකම් ඇති, තවත් මම සිහිනුවන උපද්දලා බලන්න ඕන, එවැනි අඩුපාඩුකම් තියෙනවද කියලා ආදී වශයෙන් නිතරම වඩාත් සිහිනුවනින් යුක්තව කටයුතු කරමු. ඉතින් අනිත්‍යත්තන්ට සිහිනුවන උපද්දම පුළුවන් හැම වෙලාවකම රිමයින්ඩ් කරමු. ඒ අපි මයින්ඩ්ෆුල්නස් නම් අපි ඒ සතිමත් භාවයෙන් කටයුතු කරන අතර අපි අනිත් අයටත් රිමයින්ඩ් කරමු. පුළුවන් හැම වෙලාවෙම මම නම් මේ දවස්වල කතා බහ කරන හැම කෙනෙක්ම මට බොහෝ අය කතා කරලා ඉතින් දුක සැප තමයි හුඟක් අය අහන්නේ. දානේ තියෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් මේව තමයි අහන්නේ. ඉතින් මම ඒවටත් කෙටි පිළිතුරු දීලා එහෙත් මම හැම විටම උත්සාහ කරනවා ධර්මය තේරුම් කරලා දෙන්න, වටහලා දෙන්න, සිහි කැඳවනවා දහම පිළිබඳව. ඉතින් ඒක අපි කල්යාණ මිත්‍රත්වයෙන් කරන්න ඕන යුතුයකමක්. ඒක අපි හැමෝටම මේ යුතුයකම තියෙනවා. කරුණාවන්ත වෙන්න හැමෝටම. සියලු සත්වයෝ කෙරෙහි කරුණාව උපද්ද ගන්න මේ වෙලාවේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන හැම අපිට කළ හැකි හැම උදව්වක්ම කරමු. ඒක ළඟට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ නියමිත සමාජ දුරස්ථභාවයේ තියාගෙන ඔහුගේ ආරක්ෂාව සහ තමන්ගේ ආරක්ෂාව තියාගෙන ඒ කාර්ය කරමු. ඊට අමතරව හිත නොසන්සුන් වෙලා තියෙනවා නම් බයෙන් තැති ගැනීමෙන් ඉන්නවා නම් ඒ හිත සංසුන් කරමු. ඒ වගේම වැරදි චර්යාවන් වල ඉන්නවා නම් මේ වෙලාවේ සමහර අය එහෙමත් ඉන්න අය ඉන්නවා. ඒව ගැන දැනුවත් කරලා නිවැරදි චර්යාවන් වලට ගන්න උත්සාහ කරමු. මේ විදිහට අනිත් අය කෙරෙහිත් අපි කරුණාවන්ත වෙමු, මෛත්‍රිය සහගත වෙමු. ඒව කුසල්නේ. අපේ ධර්ම මාර්ගයේදී අපි කරුණාව මෛත්‍රිය කියන එක අඳුනගෙන තියෙනවා, තේරුම් ගන්න තියෙනවා. ඒවා විශ්ව ආචාර ධර්ම පද්ධතියට ඇතුළත් දේවල්, කරුණාව සහ මෛත්‍රිය. ඉතින් අපි ඒවා ඒ තැන ක්‍රියාත්මක කරමු අපේ ශක්ති පමණින්. පළමු කොට අපි සිහිනුවණින් වීරියෙන් යුතුව කටයුතු කරමු. සාපේක්ෂ ආචාර ධර්මත් විශ්වාචාර ධර්මත් ගැන සැලකිලිමත් වෙමු. දැන් මම කොතනද ඉන්නේ? දැන් මම කවුද? දැන් මම මේ මොනවද කරමින් ඉන්නේ, කියමින් ඉන්නේ, හිතමින් ඉන්නේ? අන්න ඒ ටික අපි පිරිසිදුව පවත්වක. මේක තමයි විපස්සනා. විපස්සනා වැඩිම විදර්ශනා වැඩි පිරිසිදුව තියාගා. ඒක අංක එක. දෙක අපි කරුණාවන්ත වෙමු, මිත්‍රශීලී වෙමු, අනිත් අයට අනුකම්පා කරමු.
වැරදි දේ වැරදුණු දේ ගැන තරහ වෙන්න ඕනේ නැහැ. වැරදුණු දේ වැරදුනා කියලා පෙන්නලා දීලා හදමු, හදා ගන්න උදව් කරමු, මඟ පෙන්වමු, සහාය වෙමු. ඒ විදිහට කටයුතු කරමු. ඒක තමයි අපේ ආර්ය ජීවිතේ. ඉතින් හොඳයි. එහෙමනම් උපමනකින් අපි අද අපේ දහම් හමුව නිමා කරනවා. ඉතින් වෙනදා වගේම මේ උතුම් යහපත් කාර්යය සඳහා සහභාගී වුණු අපේ සියලුම කල්යාණ මිත්‍රයන්ට මේ ගැඹුරු අවබෝධය තුළ වර්තමාන මොහොතේ විපස්සනාව තුළ ඉඳමින් තමන්ගේ ජීවිතයේ ඉතාම පිරිසිදුව නිවැරදිව ගත කරමින් සියලු අයහපත් ආචාර ධර්මයන්ගෙන් මිදී ආර්ය ශීලයේ කුසල ශීලයේ තුළ කටයුතු කරන්නටත් ඒ වගේම විශ්ව යථාර්ථය අවබෝධ කරගෙන සියලු දේ කෙරෙහි ඇති කරගත්තා වූ යම්කිසි ඇලීමක් ගැටීමක් මුලාවක් තියෙනවා නම් කිසියම් දෙයක් පිළිබඳව ඇති කරගත්තා වූ යම්කිසි ඇලීමක් ගැටීමක් මුලාවක් තියෙනවා නම් ඒක දුරු කරගෙන පිරිසිදු මනසකින් යුක්තවත් කටයුතු කරන්නට ඒ තුළින් සියලු ක්ලේශ ධර්මයන් දුරු කර ලබන නිර්වාණ ධර්මයන් සාක්ෂාත් කරන්නට අපි හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමි. අපේ සදාම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.